දෙනකොට ඉන්ද්‍රමිල ලෝකයන්තපල ඉන්ද්‍රමිල අඩුවීම් පාතිනවා. ඒක සමක්ෂ අඩු කළ තියෙනවා. ඊට අමතරින් ඒගොල්ලෝ ඉදිරියට මේ ආණ්ඩුව ඒගොල්ලෝ කරගෙන යන්න බෑ කියලා දන්න හින්දා, පත්වෙච්ච අගමැතිවරයා නීතිවිරෝධී අගමැතිවරයෙක් කියලා දන්න හින්දා, පත්වෙච්ච ඇමති මණ්ඩලය නීතිවිරෝධී ඇමති මණ්ඩලයක් කියලා දන්න හින්දා, වර්තමාන අගමැතිවරයා නීතිවිරෝධී ලෙස මුදල් ඇමති ධුරය දරන නිසා ඒගොල්ලෝ දන්නවා හෙට වෙනකොට ඒගොල්ලන්ට මේ තනතුරු රඳින්න පුළුවන් වෙයිද පරිවේදික කියන එක ඒගොල්ලෝ විශ්වාසයක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ඡන්දයකට ඡන්දයක් ඒ වගේම තමන්ට ආකර්ෂණ දිනා ගැනීමට විවිධ දේවල් කරනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒ මොනවා කරත් ඕ අපෝ කැරකිලා එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයා ඇතුළු ආමති මණ්ඩලයට තමයි ඔක ගෙවන්න වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අද ඒ කටයුතු කරගෙන යනවා. අපි මැතිවරණය විතරක් නෙමේ, අපි මේ පාර්ලිමේන්තු බහුතර පෙන්වන්න සූදානම්. අපි පාර්ලිමේන්තු බහුතර පෙන්වන්න ඊළඟ මැතිවරණ වලට ජනාධිපති වරණ වලට පළාත් සම්මති ඕනෙ කබලේසි. පස්සේ තියන්නේ පාර්ලිමේන්තු බහුතර පෙන්න ගන්න විදිහ නතුනේ. බහුතර පෙන්න ගන්න පාර්ලිමේන්තු කැදවන්නේ නැති උදවිය පාර්ලිමේන්තු ජනි ඩොක් දානවා. චන්ඩි ඩොක්ස් පත්තකින් තියලා ඉස්සල පාර්ලිමේන්තු කැඳවන්න කියන්නකෝ. අපි බහුතර පෙන්ලා ඔය නීති විරෝධී අගමැතිවරයා සහ ඔය නීති විරෝධී ඇමති මණ්ඩලය පයින් ගල් එළියට දාලා අපි රට යථාතත්ත්වයටපත් කළා. ඉදිරියට පාලනය අරගෙන යන කටයුතු කරනා වගේම මැතිවරණ ටිකත් අපි තියෙනවා. දැන් ඉතින් පේනවනේ කොතනද රට ගිහිල්ලා තියෙන්නේ කියලා. ජනාධිපතිතුමා ජාතිකීයට අතවරණකොට ජාතිකීය අවස්ථාව දතවන්නකොට ඉතින් එතුමා ගන්න තීන්දුව දෙන්නගෙන ඔබතුමාට සැකයක් තියා ගන්න දෙයක් නැහැ නේ. ඔය විදිහට තමයි ඔබ ගාලි තුනේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පවසනවා කතානායකවරයා ඕන රැඩි දැනුවොත් ඉස්සලාම කරන්නේ කතානායකවරයා ඉවත් කරා. නීති විරෝධී අගමැතිවරේ පත් කරා මතිවට නීති විරෝධී සමානාගමවරේ පත් කළා. එතුමා ටොක්ස් දෙනවා. ඒක නේද වෙලා තියෙන්නේ. එතුමත් දන්නම දවසයි දෙකයි මේක ඉන්න පුළුවන්. ඉතින් ඒක එතකන් ඉන්න තරම් වෙලා ටෝක්ස් දෙනවා. එතුමට මම කියන්න කැමතියි ඔබතුම පත්තලා තියෙන්නේ. ඔබතුම නීතිජනක සභානායකතුමා නෙමෙයි. ඔබතුම හොර සභානායකතුමා. ඒකින්ද ඔබතුම හොර සභානායකතුමා විතර කටවාගෙන ඉන්න. නැත්නම් ඉදිරියේදී නොහිතන දේවල් වල මූණ දෙන්නේ නිදේශ කරන තමත්තුමා මන්ත්‍රීතුමාට. ඒ නිසා කතානායකතුමා අපි නීතිජනක පත්තක කතානායකතුමා කියන්නේ. එතුමට කවදාවත් මේ කතානායකතුමාවත් පන්නන්න බෑ හැකියාව නෑ. ඒ ඔක්කොටම ඉස්සලා පාර්ලිමේන්තු වෙන්න කැඳවන්නක අපි බහුතර වෙන්නන්. ඊට පස්සේ අපි කතා කරමු. ඉස්සලා ඒක කළේ. එකසිය දහතුන වැඩි 121කට අධික ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්කම තියෙද්දි තවත් 13 ආසන ප්‍රමාණය එකතු වෙන්න සරසුම් සකස් කළා තියෙද්දි ඇයි අපි පක්ෂවත් වෙන්නේ? අපි අනිවාර්යයෙන්ම මේක දෙන්න. Make it a tap.